පාරදිගෙ කතාව සමග එකතු වෙලා ඉන්නවා අදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මං වීඩියෝ එකේ නොත් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට පාරදිගෙ කතාවේදී. සරණි තමන්ගේ තාත්තා නිසාම ඇමතුමක් අරගෙන සිද්ධ වෙන අලකලංචියක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඉතින් පහුගිය කාලෙම අපිට දකින්න ලැබුණේ සරණි ගෙදරට වෙලා කල්පනා කර කර අඬපු එක. හැබැයි බණ්ඩාරවිල සැරින් සැරේටම සරණිගේ හිත හැදුවා වගේම ඉදිරියේදී විශ්වාසයක් ගොඩනැගුවා රෙහාන් සරණිව එකතු කරනවාමයි කියලා. හැබැයි මේ මොන විශ්වාසය ඇති කරත් සරණිට බණ්ඩගෙන ලොකු විශ්වාසයක් තියෙනවා තමයි. ඒ වුණාට සරණි නිතරම කල්පනා කරන්නේ කොහොමද රෙහන් නැතුව තමන් ඉදිරියට ජීවත් වෙන්නේ කියලා. ඉතින් අපි දැක්කා ඒ තමයි ආර්යසේනට කතා කරපු දවසේ ආර්යසේන මේ ගැන කිව්වහම රෙහන් මේ ගැන සතුටු වෙන ගතියක් පෙන්වෙන්නේ නැති වුණත්. හැබැයි ඉතින් බලාගෙන ඉන්න හැමෝටම තේරුණා රෙහන් එකෙන් ගොඩක් සතුටු වුණා කියලා. ඉතින් තාමත් සරණි තමන් ගැන හිතනවා කියලා දැන්නකොට ඒ ආදරේ නැවත වතාවක් අලුත් වුණා කිව්වොත් නිවැරදි. ඉතින් සරණිගේ ජීවිතේ සරණි හැමතිස්සම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කලින් හිටපු රෙහන්වම තමන්ට ලැබෙනවා දකින්න. ඉතින් ඒ විදියට නැත්නම් මට රෙහන්ගෙන් වැඩකුත් නැහැ කියන කතාවයි සරණි මේ වෙනකොට කියන්නේ. ඉතින් කෙසේ වෙතත් දැන් සරණිට ගොඩක් කේන්ති යනවා. ඒ කේන්ති යන්නේ තමන්ගේ තාත්තා බීගෙන රෙහන්ගේ ගෙදර ගියා කියලා දැනගත්තාම. ඉතින් රෙහන්ටත් විල්සන්ව මුණ ගැහිලා ලොකු කරදර ගොඩකට මුණ පාන්න වෙලා ඇති කියලා බයනුයි ඒ විදිහට තමන්ගේ අම්මටයි තාත්තටයි කෑ ගහන්න සරණි කටයුතු කරන්නේ. වෙලාවකට බලාගෙන ඉන්න කෙනෙක්ටත් සරණිගේ ක්‍රියාකලාපේ නම් අල්ලන්නේ නැහැ. මොකද අම්මට තාත්තට මේ විදිහට කතා කරන එක සාධාරණත් නැහැ. හැබැයි ඒ වුණත් ඉන්න තත්ත්වය අනුව වෙන කරන්න දෙයක්වත් නැති පාටයි. දැන් රුක්ෂාන කෝල් කරපු දවසේ කල්පනා කර කර ඉඳලා බැරිම තැන ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට රෙහන්ගේ අරගෙන ආර්යසේන කතා කරාට පස්සේ රුක්ෂාන ගැන අහලා බැලුවා. එතකොටයි හිත සුද්ධ කරගන්න පුළුවන් වුණේ සරණිට. ඉතින් අපිට මේ වතාවෙත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම හැබැයි අහම්බයක් සිද්ධ වෙන්නත් පුළුවන් කියන කතාව මම කියනවා ඔයාට. මොකද්ද මේ අහම්බය? ඉතින් ඊගාවට මම ඔයාට කියන්න සූදානම් වෙන්නේ ඒ ගැන. මේ අහම්බය තමයි දැන් ආර්යසේන ගණී කියලා හිතාගෙන සරණි කෝල් එක ගත්ත උනාට මේ ෆෝන් එකට ආන්සර් කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි රෙහාන්මයි. ඉතින් රෙහාන් මේකට ආන්සර් කරාට පස්සේ අනිවාර්යයෙන්ම සරණිට රෙහාන් එක කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ටිකක් හරි කටහඬ අහගන්න ලැබුණට ලොකු සතුටක් සරණිට ඇති වෙනවා. හැබැයි ඒ වෙනකොටත් රෙහන් දැනගෙන ඉන්නේ නැතුව ඇති. අනිවාර්යයෙන්ම සරණි මේ වෙලාවේ ගණී කියලා සහ ආර්යසේන කිව්වේ නැති රහසක්. ඒ තමයි විල්සන් මේ ගෙදරට ඇවිත් ගිහිපු කතාව.